අයිබෝන් පුස්කොළ පොත 7 වෙනි වැඩසටහන මේ වෙනකොට ඔගොල්ලෝ නරඹන්න ඇති කියලා මම හිතනවා අද ආරම්භ කරන්නේ 8 වෙනි වැඩසටහන අපි 7 වෙනි වැඩසටහනෙන් කතා කරා මැද්ද මණ්ඩලය පිළිබඳව මැද්ද මණ්ඩලයට 35 නුවරක් අයිති වෙනවා කියන එක අපි පූජාවලිය පුස්කොළ පොතෙන් පූජාවලිය පොතෙන් ඔගොල්ලන්ට කරුණු ඉදිරිපත් කිරීමක් කරා එතකොට අද කතාවට මාතෘකා කරගන්නවා මම මූලික කරගන්නවා ඒ කතාවත් මැද්ද මණ්ඩලයේ තියෙන 35 නුවරත් ඒ වගේම පූජාවලිය සඳහන් වෙන්නේ මේ 35 නුවර තමයි ලෞතුරා බුදු පියාණන් වහන්සේලා පච්චේක බුදුවරු ඒ වගේම මහා ධන සිටුවරු විශේෂයෙන්ම මේ කතාවේදී වැදගත්ම දෙයක් තියෙනවා ලෞතුරා බුදු පියාණන් වහන්සේලා පහළ වෙනවා වගේම 80 මා සව්වත් ලෞතුරා බුදු පියාණන් වහන්සේගෙන් බණහාපු උන්වහන්සේ බණ දේශනා කරපු ප්‍රදේශ ඒ සියලු පිරිස් හිටපු අසූමහ සව්වන් උත්පත්ති ලැබපු ස්ථානීය විදියට තමයි මැද්ද මණ්ඩලය හඳුන්වලා තිබෙන්නේ. ඕගොල්ලන්ට මතක ඇති පූජාවලිය කොහොමද තිබෙන්නේ කියලා මම සඳහන් කරන්න නැවතත් මේ කතාව. මේ 35 නුවර මැද්ද මණ්ඩලයට ඇතුළත්මය. මේ මහනුවර නම් චක්‍රවර්ති රජුන් හා මහදන සිටුවරුන් හා මහේශාක්‍ය දෙවියන් හා අසූමහ සව්වන් හා පසේ බුදුන් හා ලෞතුරා බුදුන් හා මෙකී උත්තමයන්ගේම උත්පත්ති ස්ථානයක කියලා සඳහන් වෙනවා මේක අපි 7 වෙනි වැඩසටහනේ පැහැදිලිව සඳහන් කරා ඊට පස්සේ මේ 35 නුවරට අයිති වෙන නුවරවල් 35 පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරා දැන් ඕගොල්ලන්ට මතකයි මේකේ වට ප්‍රමාණය ගැන තමයි ඕගොල්ලන්ගේ අවධානය යොමු කරන්නේ බලන්න පූජාවලිය 108 වෙනි පිටුවේ මම මේකත් පැහැදිලි කිරීමක් කරා මෙසේ අයමින් 300ක් යදුන් හා විතරින් 250ක් යදුන් හා වටින් 900ක් යදුන් තැන තමයි මධ්‍ය මණ්ඩලයේ තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට බොහොම පැහැදිලි උසින් සඳහන් කරනවා 300ක් යදුන් බලන්න 300යි මේ මධ්‍ය මණ්ඩලයේටම මේ නුවරවල් 35ක් අයිති වෙනවා. මේ නුවරවල් 35ම එකතු අරගත්තත් උසින් තියෙන්නේ යදුන් 300යි. වටින් තියෙන පළලින් තියෙන්නේ යොදුන් 250යි. එතකොට මේකේ වට ප්‍රමාණය සඳහන් කරන්නේ යොදුන් 900යි. හොඳයි මේක දැන් ඔයගලන්ට පැහැදිලි. ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති මම ඉදිරිපත් කිරීමක් කරා පුස්කොළ පොත 1 2 3 4 5 ඔය වගේ වැඩසටහන් වලදී මේ මධ්‍ය මණ්ඩලය සහ මේ දඹදිව පිළිබඳව දඹදිව මැදින් සියුමා ගංගා පැන නැග්ගාහ කියන එක අපේ රාජාවලිය ඒ වගේම පුරාණ පුස්කොළ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඕගොල්ලෝ මේ දකින්නෙත් මම මේ පෙන්වන්නෙත් රාජාවලිය රාජාවලි කිහිපයක්ම තියෙනවා. ඒ සියල්ලේම සඳහන් වෙනවා දඹදිව මැදින් සියුමා ගංගා පැන නැග්ගාහ කියන එක. එතකොට පූජාවලියෙත් සඳහන් වෙලා තියෙනවා පූජාවලිය සඳහන් වෙලා තියෙන්නේ මේ සියුමහා ගංගා පැන නගින දඹදිව මහමෙර. එතකොට මේ මහමෙර වටේ තියෙන මහා දීප හතරක් පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් මෙයත් අද වැඩසටහනේදී ඔයගොල්ලන්ට මම කරුණු ඉදිරිපත් කරනවා. හොඳයි. බලන්න කොහොමද මේ කරුණ සඳහන් වෙන්නේ කියලා. මේ මගුල් සක්වල 7000ක් යදුන් අපරගෝයාන දීපය 500ක් කොදිව් දැක. එතකොට අපරගෝයානයට තියෙන්නේ 7000ක් යදුන්. ඊට පස්සේ 8000ක් යොදුන් උත්තර කුරු දීපය. එතකොට මහමෙරට උත්තර කුරු දීපෙන් උතුරු පැත්තෙන් 8000ක් යොදුන් තියෙනවා. ඊට පස්සේ ඒකෙත් තියෙනවා 500ක් කොදෙව්. ඊට පස්සේ 7000ක් යොදුන් පූර්ව විදේහය. 7000ක් යොදුන් තියෙන්නේ පූර්ව විදේහයට. ඒ කියන්නේ නැගෙනහිර පැත්තට. ඊට පස්සේ ජම්බුද්දීපයට තියෙනවා කියනවා යොදුන් 10000ක්. ජම්බුද්දීපයට යොදුන් 10000ක් තියෙනවා. ඊට පස්සේ මේ රාජාවලිය පුස්කොළ පොතේ සඳහන් වෙනවා එකෙන් 10000න් 3000ක් මාලයට ගියාය. මේ මාලයට ගියා කියලා කියන්නේ වෙන රටක් නෙමේ මලේ රටට ගියා කියලා කියන්නේ මේ දඹදිවේ තියෙන කඳු පද්ධතිය ආශ්‍රිත කොටසට. මොකද ජම්බුද්දීපය විහිදෙන්නේ පල්ලෙහා ප්‍රදේශයත් එක්ක මේ රුහුණත් ආශ්‍රිතව. එතකොට ඒන් අර කඳුකර ප්‍රදේශය ගැන තමයි ඒක යොදුන් 3000ක් පිළිබඳව සඳහන් වෙනවා. හොඳයි. දැන් බලන්න මේ මහා දීප සතරක් මෙහි සඳහන් වෙලා තියෙන හින්දම පසු කාලීනව මේ තොරතුරු අරගෙන මේ ඉතිහාසය පිළිබඳව කෘති මේ පොත්පත් කරුණු ඉදිරිපත් කරලා තියෙන විද්වතුන් මේව සලකලා තියෙනවා. මේ දඹදිව කතාව යම් හෝ හේකින් තේරුම් ගන්න බැරිව මේව සඳහන් කරලා තියෙනවා අපේ රටේ මේ මුහුදෙන් වට වෙලා තියෙන මේ ගොඩබිමෙන් එහාට මේ මහා දීප හතර පිළිබඳව කතා කරනවා. හැබැයි දැන් අපි දන්නවනේ අපේ අපි කතා කරනවා මේ ලෝක ඉතිහාසය පිළිබඳව කතා කරනවා. අද භූගෝල මේ ලෝක ලෝකයේ තියෙන භූගෝල විද්‍යාව පිළිබඳව අපි කතා කරනකොට අපි මහද්වීප කීපයක් ගැන කතා කරනවා. එතකොට ආසියා මහද්වීපය, අප්‍රිකා මහද්වීපය, ඊට පස්සේ ඇමරිකා මහත් මේ විදිහට අපි කතා කරනවානේ. හැබැයි මේ ඒවට මහද්වීප කියන නමම අපි ආදේශ කරගත්තු හින්දා ඒවත් අපි වාග් විවාහයෙන් අපි මහද්වීප මහා දීප කියලා අපි
විවහාර කරන හින්දම මේ අතීත පුස්කොළ පොත්පත්වල මේ අතීත පුරාණ මේ රටේ ජීවත් වුණු අපේ මුතුන් මිත්තන් සඳහන් කරපු ලියපු මේ පොත්පත්වල සඳහන් වෙලා තියෙන සිව්මහා ගංගා දඹදිව මැදින් පටන් ගත්තයි කියන දැන් ඕගොල්ලෝ දැක්ක මේ සඳහන් වෙලා තියෙන සිව්මහා ගංගා දඹදිව මැදින් පටන් අරගෙන තියෙන. එතකොට ඒ සිව්මහා ගංගා වලින් භූගෝලීය පිහිටීම දිශානුගත වෙන මේ දීප සතරක් පිළිබඳව තමයි මේ මහා දීප කියලා අපේ පොත්වල සඳහන් වෙන්නේ. මම ඕගොල්ලන්ට ඒකට හොඳම උදාහරණයක් දෙන්නම්. මේ වැඩසටහනේදීම අපි අද කතා කරනවා බුදුවරුන් නූපදින රටවල් පිළිබඳව. දැන් මේ පන්තිස් මහනුවර සඳහන් වෙන්නේ බුදුවරුන් ලෞතුරා බුදු පියාණන් වහන්සේලා මේ සක්විත රජවරු හැම සියලු දෙනාම උපදින ස්ථානයේ පිළිබඳ විදිහට තමයි පන්තිස් මහනුවර සඳහන් වෙන්නේ. ඒයින් පරිබාහිර දීප විශාල ප්‍රමාණයක් රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් සඳහන් වෙනවා. ප්‍රත්‍යන්ත දේශ කියලා ඊට පස්සේ පූජාවලියම සඳහන් වෙනවා මේ දේශවල බුද්ධාදීහු නූපදින්නාහුය. අපි එකින් එකට බලමු ඒ දීප මොනවද කියලා. ඊට පෙර මම ඕගොල්ලන්ට මේ කියන්න උත්සාහ කරන්නේ දැන් බලන්න මෙතන සඳහන් වෙලා තියෙනවා උතුරෙන් තියෙනවා මේ මහා මෙරට උතුරෙන් තියෙනවා 8000ක් යොදුන්. එතකොට බලන්න 8000ක් යොදුන් තියෙනවා බටහිර පැත්තට 7000ක් යදුන් තියෙනවා නැගෙනහිර පැත්තට පූර්ව දිග් භාගයට 7000ක් යදුන් තියෙනවා දකුණු පැත්තට වෙනකොට ජම්බුද්දීපයට 10000ක් යදුන් තියෙනවා. හොඳට බලන්න මේ අපේ මුහුදෙන් වට වෙලා තියෙන අපේ මේ සිව්හෙලේ පිළිබඳව අදහස ඒ චිත්‍රය ඕගොල්ලන්ගේ හිත තුළ මවා ගන්න. එතකොට බලන්න මේ මහමෙර මේ මැද්ද මණ්ඩලය විශේෂයෙන්ම මහමෙර තියෙන මේ මැද්ද මණ්ඩලය කියන්නේ යදුන් 900ක ප්‍රමාණයක්. ඒකයි මම මේ නැවත නැවත ඕගොල්ලන්ට මතක් කරන්නේ යදුන් 900ක් තමයි මේ මහමෙරට තියෙන්නේ. අපි හිතමුකෝ නිකමට මේ යදුන් 900 යන්නේ මේ මෙතන යදුන් 1000ක් තියෙනවා කියලා. එතකොට මොකක්ද මේ 8000යි 7000යි 10000යි කියන්නේ? මේ 8000 කියලා කියන්නේ මේ 7999යි 8000යි මේ 1 2 3 4 කියන අපි ගණන් කරන මේ ගණිත ක්‍රමය නෙමෙයි. එතකොට 1000ක් අපි කියලා උපකල්පනය කරොත් මේ මැද්ද මණ්ඩලය මේ 8000ක් යදුන් කියලා සඳහන් කරන්නේ ඒ වගේ 8 ගුණයක් විශාලයි අපේ රට තව උඩට අර ගලාගෙන බසින මධ්‍යම කඳුකරයෙන් ගලාගෙන බසින ඒ ප්‍රධාන ගංගා හතරට සීමා වෙලා තියෙන ඒ ద్వාර හතරට ඔගොල්ලෝ බලන්න මේ පුස්කොළ පොතේ සඳහන් කරනවා මම ద్వාර කියලා සඳහන් කරේ එක පැත්තක් සඳහන් කරනවා ආදේශ කරනවා සීහ මුඛයට අනිත් පැත්ත ආදේශ කරනවා ඇත් මුඛයට අනිත් පැත්ත අස් මුඛයට ඊට පස්සේ තව පැත්තක් ගොන් මුඛයට කියලා ප්‍රධාන කොටස් හතරක් සඳහන් කරලා තියෙනවා. මේවා අපි ඉදිරි වැඩසටහන් වලින් ඕගොල්ලන්ට රූපරාමුත් එක්ක මේවා කොහමද වෙංගලා තියෙන්නේ ඊට පස්සේ මේ බේස් එක මේ මූලික කරුණ සිද්ධාන්තය අපේ රටේ නිර්මාණ සියලුම ගොඩනැගිලි අතීතයේදී නිර්මාණය වුණු මේ වාස්තු විද්‍යාවට දැන් අපි ගත්තොත් අපි ප්‍රධාන රාජධානියකට ගියොත් ඒකට දොරටු හතරක් හතර කුණේ තියෙනවා. ඊට පස්සේ මේ වටදා ගෙවල් වල හතරක් හතර පැත්තේ තියෙනවා. මේවට මූලික හේතුපාදක වෙලා තියෙන්නේ මොකක්ද? ඇයි දොරවල් දෙපැත්තක් එන්නේ නැතුව ඇයි හතර පැත්තක් හතර කුණ්ඩ දාලා තියෙන්නේ? මේ හතර කුණ හතර කියන එක කොච්චර වැදගත් වෙලා තියෙනවද අපේ ඉතිහාස කතාව වගේම දහමේ වගේම මේ ලෝකයේ මේ ස්වභාවය පිළිබඳව. එතකොට මේකට මූලික වෙලා තියෙන මේ බේස් එක මේ තැන ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට අර ගංගා හතරකින් ద్వාර හතරක් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. මේවා දඹදිව මැදින් පටන් ගන්නවා කියලා සඳහන් වෙනවා. උතුරු කුරු දිවයින උතුරු පැත්තට බෙදෙනවා, නැගෙනහිර පැත්තට පූර්ව විදේහය බෙදෙනවා, බටහිර පැත්තට අපර ගෝයානය, දකුණට ජම්බුද්දීපය. මේ කරුණුත් එක්ක බලනකොට උතුර සඳහන් කරන්නේ 8000ක් යදුන්. එතකොට මහමෙර මැද්ද මණ්ඩලය, දඹදිව මැද්ද මණ්ඩලය. දඹදිව කියලා කියන එකට මැද්ද මණ්ඩලය විතරක් නෙමෙයි තව කොටසක් අයිති වෙනවා. හැබැයි දඹදිව මැද්ද මණ්ඩලය කියන කොටස ඔබ හොඳින් බලන්න, එහි සඳහන් වෙන්නේ යදුන් 900යි. එතකොට යදුන් 900ක් නම් ඒ වගේ 8 ගුණයක් විශාලයි මේ අර ගංගාව ගලාගෙන යන ප්‍රමාණය දක්වාම. එතකොට මෙහි විශේෂයෙන්ම මම ඕගොල්ලන්ට සඳහන් කරනවා මේ අපේ මේ මුහුදෙන් වට වෙලා තියෙන ගොඩබිමට පරිබාහිර කොටසක් මේකට අදාළ කරගෙන නැහැ. මේ අපේ මිනිස්සු මේ පොත්පත් ලියනකොට මේ අතීත පොතපත පුස්කොළ පොත්පත් ලියනකොට මේ සිව්හෙලේ පිළිබඳව තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. මේ සඳහන් කරලා තියෙන්නේ මේ සිව්හෙලේ පිළිබඳව. එතකොට මැද්ද මණ්ඩලයට 700ක් යොදුන් අපරගෝයානේ තියෙනකොට බලන්න මැද්ද මණ්ඩලය වගේ යොදුන් 900 වගේ 7 ගුණයක් බටහිර පැත්තට විහිදෙනවා, නැගෙනහිර පැත්තටත් 7 ගුණයක් විහිදෙනවා, පල්ලෑ පැත්තට 10 ගුණයක් විහිදෙනවා. හොඳයි, මම හිතනවා ඕගොල්ලන්ට ඒක පිළිබඳව දලා අදහසක් එන්නේ නැති කියලා. ඒවා මේ සියල්ලම පූජාවලියේ ඒ වගේම
පැරණි පූජාවලිය පුස්කොළ පොත්පත්වල රාජාවලියේ වන්නේ රාජාවලියේ මේ සියල්ලගෙම මේ කරුණු සඳහන් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා සඳහන් වෙලා තියෙන මේ කරුණු පසුකාලීන රචකයන් මේවා අරගෙන දීලා තියෙන අර්ථකතන හින්දා අපිට අපහසු වෙලා තියෙනවා. මේ පැරණි මුතුන් මිත්තන් රචනා කරලා තියෙන්නේ මේ අපේ සිව්හෙලේ පිළිබඳව කියන එක, මේ සිව්හෙලේ සිටියම මේ සිව්හෙලේ දිශානු මේ දිශාවන්, ඊට පස්සේ මැද්ද මණ්ඩලයට නාභි මණ්ඩලයක් හෝ බෝධි මණ්ඩලය පිළිබඳව අපි ඊළඟට කතා කරනවා. බෝධි මණ්ඩලය පිළිබඳව අපිට විශාල පුස්කොළ පොත්පත් ප්‍රමාණයක් තියෙනවා. බෝධි මණ්ඩලය කොහෙද තියෙන්නේ, බෝධි මණ්ඩලය මැද්දේ තියාගෙන තමයි මේ මැද්ද මණ්ඩලේ මේ රාජධානි ටික මේ සඳහන් කරන රාජධානි ටික පිහිටලා තියෙන්නේ. ඒව සියල්ල පිළිබඳව අපි පෙර හත්වෙනි වැඩසටහනේ සඳහන් කරපු අපි කිව්වේ බෝධිම මේක මැද්ද මණ්ඩලයේ උත්තර දිග්භාගයේ තියෙන දීප ටික, ඊට පස්සේ අග්නි දිග්භාගයේ තියෙන දීප අපි කොහොම කතා කරන්නේ, 35ක් මේ 35 නුවර පිහිටලා තියෙන්නේ කොහොමද කියන එක. එතකොට මැද්ද මණ්ඩලයේ බෝධි මණ්ඩලයේ කොහෙද තියෙන්නේ කියන එක අපි වෙනම කතා කරමු. හොඳයි, දැන් ඕගොල්ලන්ට දල අදහසක් තියෙනවා මේක පිළිබඳව. අපි දැන් ඊළඟට බලමු. මට ඕගොල්ලන්ට පෙන්වන්න අවශ්‍ය කරන්නේ මේ සිව්හෙලේ දැන් මැද්ද මණ්ඩලයේ විශේෂ වුණාට දඹදිව මැද්ද මණ්ඩලය. ඇත්තටම මේ දඹදිව කියලා කියන්නේ මේ මධ්‍යම කඳුකරයත් එක්ක ඊට තව පරිබාහිරව යන මේ දීප ප්‍රමාණයක් තියෙනවා. මොකද මම ඊළඟ වැඩසටහනින් ඕගොල්ලන්ට පෙන්නනවා සොළොස් මහ ජනපද. අපි මේ බුද්ධ ඉතිහාසය ගැන කතා කරනකොට හුඟ පිරිසක් අහන දෙයක් තමයි මේ රට ඇතුළේද මේ සොළොස් මහ ජනපද තියෙන්නේ, බුදුහාමුදුරුව උපන්න රට මේ රට නම් සොළොස් මහ ජනපද තියෙන්නේ මේ රට ඇතුළේද කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් මම මේ සියල්ලම මම අතරතුර මේ කතාවත් ඕගොල්ලන්ට කියනවා. මේ සියලු දේ මගේ ගවේෂණය තුළ මා ඉදිරිපත් කරන කරුණු, මට වැටහෙන කරුණු. මම මේවා ඔබට ඉදිරිපත් කරන්නේ මේ ඉදිරිපත් කරන සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගන්න කියලා නෙමෙයි, මේ වගේ ඕගොල්ලන්ට හැඟෙන තොරතුරු ඕගොල්ලෝන් ඉතිහාසයේ මේ කරුණු හොයාගෙන යනකොට ඕගොල්ලන්ට මේවා රුකුලක් වෙයි, ඕගොල්ලන්ට සහායක් වෙයි කියන බලාපොරොත්තු වෙන මේවා ඉදිරිපත් කරන්නේ. මේවා අධ්‍යයනය කරනකොට ඕගොල්ලන්ටත් මේ වගේ ගැටලුකාරී තැන් මතුවෙනවා නම්, මේ රාජධානි අතර දුර ප්‍රමාණවල ඒවා ගැන ප්‍රශ්න ඇති වෙනවා නම් ඒවත් මට එවන්න. එතකොට මගේ අධ්‍යයනයටත් ඒවා මට උපකාරී වෙනවා. ඒ වගේම පූජනීය ගෞරවනීය අපේ රටේ මහා සංඝරත්නය ස්වාමින් වහන්සේලාගෙන් විශේෂයෙන් ඉල්ලනවා අපි නැවත මේ පොත්පත් ගැන අවධානයෙන් බලමු. මේ කතා කරන්නේ මේ අපේ සිව්හෙලේ ගැන නේද කියන එක මට හැඟෙන තොරතුරු ඔබ වහන්සේලාගෙනුත් මම බොහොම නමස්කාර පූර්වකව වන්දනීය වෙල්ලනවා. මේවා පිළිබඳව ඔබ වහන්සේලා සලකලා බලලා මේවා එහෙම නෙමෙයි නම් ඒ පිළිබඳව සඳහන් කරන්න කියලා පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන් මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, එතකොට අපි බලමු. දැන් මම ඊළඟට ඔබේ අවධානය යොමු කරනවා අපේ මේ යොදුන් පිළිබඳව. දැන් ඔගොල්ලන්ට කිව්වා එකපාරට හිතෙන්න පුළුවන් ඔන්න මැද්ද මණ්ඩලයේ තියෙන්නේ යොදුන් 900යි උතුරු කුරු දීපේ උත්තර කුරු දීපේ මහා දීපේ මේව හඳුන්වලා තියෙන්නේ මහා දීප කියලා. මේ මහා දීප සතර මොකද මැද්ද මණ්ඩලයට විතරක් සීමා වෙලා නැහැ. මැද්ද මණ්ඩලය කියන්නේ බෝධින් වහන්සේ වැඩ ඉන්න කොටස විතරක් නෙමෙයි. මැද්ද මණ්ඩලයට සොළොස් මහ ජනපද වලින් අයිති වෙලා තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි. මොකද මැද්ද මණ්ඩලයේ තියෙන 35 මහ නුවර තුල අංග මගද කසි මේ කියන රාජධානි ඇතුළත් වෙලා නැහැ. ඔබ බලන්න, මම ඔබට සඳහන් කරන්නම්. මේ බලන්න නම් එක්කම සඳහන් කරන්නම්. ගියවර වැඩසටහනේදී මම කිව්වේ 35 නුවරට අයිති වෙන නුවරවල් ටික මම සරලව ඉක්මනට කියාගෙන යන්නම්. හස්තිපුරය, මාතාංගය, සෞවීරය, සෞරාෂ්ට්‍රය, පුණ්ඩරිකය, කාලිංගය, සුප්පාරකය, ඊට පස්සේ ජයතුරා නුවරය, සැවැත් නුවරය, සාගල නුවරය, කුසාවතී නුවරය, රජගහ නුවරය, මියුළු නුවරය, ඊට පස්සේ තව තියෙනවා අයෝධ්‍යාපුරය, කුලසව්වය, ඉඳිපත් නුවරය, කුරු රටය. මේ මතක තියාගන්න, කුරු රට මේ කුරු රට ඇවිල්ලා මැද්ද මණ්ඩලයට අයත් වෙන රටක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ කුරු රට මම මේ කඩේම් පොතත් අද කතා කරනවා. මේ කඩේම් පොතේ තියෙන කුරු රටට තියෙන සීමා මායිම ගැනත් මම කතා කරනවා. එතකොට කුරු රටය, බරණැසය, කිඹුල් වතය, තව තියෙනවා බෝධි මණ්ඩලයේ පස්චිම දිශා භාගයෙන් සිංහපුරය, අරිෂ්ඨපුරය, විශාලා මහනුවරය, කොසඹෑ නුවරය, පැලලුප් නුවරය, කර්ණනගෞඩය, දද්දරපුරය. මම කිව්වා මේ දද්දරපුරයේ පෙර වැඩසටහනේ සඳහන් කරා මේ හුඟක් නම්ගම් මේ පූජාවලිය මෙහෙම තියෙනකොට පුස්කොළ පොත්පත්වල රාජාවලිය වැනි පුස්කොළ පොත්පත්වල නම් හඳුන්වන ආකාරය, නම විවහාර කරන ආකාරයේ ගැටලු වෙනස්කම් කිහිපයක් තියෙනවා. දැන් මේකේ දද්දරපුරය තිබ්බට අරකේ දන්තපුරය කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ විදිහට කොසබෑ නුවරය, විශාලා මහ නුවරය, පැලලුප් නුවරය, ඊට පස්සේ මේ විදිහට උත්තර පංචාල නුවරය, රෝජය, වස්සානය, තක්සලා නුවරය, කුසිනාරාව, තාම්බපන්නි, මේ විදිහට මේ 35 මහ නුවර සඳහන් වෙනවා. එතකොට අපි බලමු
දඹදිව මැද්ද මණ්ඩලයේ මේ 5590 අයිති වෙනවා. එතකොට දඹදිව කියලා කියන්නේ එක දොදුන් 900ක කොටසක් විතරයි. එතකොට අපි දන්නවා ඊළඟ වැඩසටහනින් මම සඳහන් කරනවා මේව ඇතුලේ තිබ්බ මේ සොලොස් මහ ජනපද පිළිබඳව මම උදාහරණයකට මේ වෙලාවේ කොටස් දෙකක් විතරක් ගන්නම්. අපි මූලිකම දෙක සොලොස් මහ ජනපදවල අංග මගධ රාජධානි දෙක. ඔගොල්ලෝ දන්නවා බුද්ධ කාලය වෙනකොට අංග මගධ රාජධානි දෙකම එකම පාලන ක්‍රමයකට ඇවිල්ලා තියෙනවා. මගධ රාජධානියේ හිටපු බිම්බිසාර රජතුමාගේ පාලනය යටතේ හිටපු තව රජ කෙනෙක් අංග රාජධානිය පාලනය කරාට මේක එකම රාජධානියක් විදිහට තමයි මගධ අංග රාජධානි දෙක තිබිලා තියෙන්නේ. මගධ අංග රාජධානිය කියන්නේ අංග මගධ කසී කෝසල මේ විදිහට අපි සොලොස් මහ ජනපද හඳුන්වගෙන යනවා. එතකොට අංග සහ මගධ කියන මේ රාජධානියේ වට ප්‍රමාණය මේ රාජ මේ සොලොස් මහ ජනපද දෙකේ වට ප්‍රමාණය හඳුන්වලා තියෙන්නේ යොදුන් 300යි කියලා. ඔබ බලන්න හොඳට පුස්කොළ පොත්පත්වල යොදුන් 300යි කියලා සඳහන් වෙලා තියෙන මේව මම ඉදිරි වැඩසටහනේ බොහොම පැහැදිලිව කතා කරනවා. එතකොට සොලොස් මහ ජනපද වලට අයිති වෙලා තියෙන අංග මගද කියන මේ දෙක විතරක් මම උදාහරණයට ගත්තට මේ අයිති වෙන සොලොස් මහ පිළිබඳ සොලොස් මහ ජනපද පිළිබඳව බොහොම පූර්ණ වැඩසටහනක් ඕගොල්ලන්ට ඉදිරි පුස්කොළ පොත්පත් වැඩසටහනක මම ඊළඟට තියෙන පුස්කොළ පොත්පත් වැඩසටහනේදී පුස්කොළ පොත වැඩසටහනේදී ඕගොල්ලන්ට ඉදිරිපත් කිරීමක් කරනවා. කොහොම නමුත් මේ අංග මගද සොලොස් මහ ජනපද දෙකේ එකතු යොදුන් ප්‍රමාණය දුර ප්‍රමාණය සඳහන් වෙන්නේ යොදුන් 300යි කියලා. ඉතින් හිතන්නකෝ අපි සමහර විට හිත තියාගෙන ඉන්න පුළුවන් මේවා අති විශාල රාජධානි කියලා. හැබැයි මේවා සඳහන් වෙන්නේ දැන් උදාහරණයක් විදිහට මම තව පොඩි කොටසක් කියන්නම්. ගංගා නම් ගගෙන් යොදුන් 5ක දුරින් තමයි පල්ලෙහාට යොදුන් 5ක දුරින් තමයි රජගහ නුවර පිහිටලා තියෙන්නේ. එතකොට රජගහ නුවර සඳහන් වෙනවා රජගහ නුවර සඳහන් වෙනවා මගධ රාජධානියේ අගනුවර විදිහට තමයි රජගහ නුවර සඳහන් වෙන්නේ. එතකොට මගධ රාජධානියේ අගනුවර රජගහ නුවර විදිහට සඳහන් වෙනවා. ඒක ගංගා නම් ගගෙන් යොදුන් 5ක දුරින් තමයි රජගහ නුවර තියෙන්නේ. එතකොට මගධයයි අංග රාජධානියයි එකතුව යොදුන් 300යි කියලා සඳහන් වෙනවා. එතකොට අපිට බොහොම හොඳ අදහසක් මේ රට පිළිබඳවත් මේ දඹදිව පිළිබඳවත් මේ මැද්ද මණ්ඩලය පිළිබඳවත් අර මහා දීප සතර මහා දීප මොනවද සතර මහා දීපම වල නම් වල නම් උතුරු උත්තර දීපය ඊට පස්සේ පූර්ව විදේහ අපරගෝයානය ජම්බුද්දීපය මේක තමයි සතර මහා දීප. අපි මේ පොත්වල සඳහන් වෙලා තියෙන අපේ පැරණන් මේ සිව්හෙලේ සඳහන් කරලා තියෙන සතර මහා දීප. එතකොට දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මැද්ද මණ්ඩලය වගේ අට ගුණයක් විශාලයි මේ රට කෙලවර වෙනකම්ම උත්තර දීපේ උත්තර දිග්භාගයෙන්. එතකොට මැද්ද මණ්ඩලය යොදුන් 900ක් නම් තවත් යොදුන් මෙතන කියනවා මාලෙට ජම්බුද්දීපේ මාලෙට ගිහින් තිනෝ යොදුන් 3000ක් කියලා. ඒ කියන්නේ මේ කඳුකර ප්‍රදේශයට. එතකොට එතන තව තියෙනවා ඒ ආශ්‍රිතව ඔය මං කියපු අංග මගද ඊට පස්සේ තවත් සොලොස් මහ ජනපදවල තව රාජධානි තියෙනවනේ. ඒ රාජධානිවල බොහොම පැහැදිලිව දුර ප්‍රමාණවල අපි සලකා බලනකොට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ඒවා කොච්චර ප්‍රමාණයකින්ද බුදු පියාණන් වහන්සේ ගමන් අරගෙන තියෙන්නේ ධර්ම දේශනා කරන්න වැඩම කරලා තියෙන ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරනකොට බොහොම පැහැදිලි චිත්‍රයක් අපිට ලබා ගන්න පුළුවන්. හරි. දැන් මෙතන මම පෙන්නන්නම් මම ගන්න ඕගොල්ලන්ට කඩේම් පොත අරගෙන මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ බලන්න මෙතන මම සඳහන් කරා ගියබර වැඩසටහනෙත් ඕගොල්ලන්ට බොහොම පැහැදිලිව මෙහි සඳහන් වෙන්නේ මෙහෙම. හොඳයි. දැන් අපි මේ කඩේම් පොත ගැන අවධානය යොමු කරමු. මෙහි සඳහන් වෙනවා මම ඕගොල්ලන්ට පෙර වැඩසටහනෙත් කිව්වා සවැත්නුවර ලෞතුරා වැඩ සිටි. එතන පැහැදිලිව සඳහන් කරනවා ලෞතුරා බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කියලා. ලෞතුරා බුදු පියාණන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමයේ ඉඳන් 700ක් යුදුන් දුරින් තමයි කැලණි දාගම පිහිටලා තියෙන්නේ. එතකොට මැද්ද මණ්ඩලයේ යුදුන් 900යි. ඔන්න බලන්න. එතකොට මේ මාලෙට ගියා කියන කොටස ජම්බුද්දීපෙන් 3000ක් තියෙනවා. එතකොට එතන තව තියෙනවා සොලොස් මහ ජනපද. සොලොස් මහ ජනපද වලින් එකක් තමයි මේ ජේතවනාරාමයේ පිහිටලා තියෙන්නේ. එතන ඉඳන් 700ක් දුරකින් තමයි කැලණි දාගැබ පිහිටලා තියෙන්නේ. හොඳයි. මේ දුර ප්‍රමාණවල් හඳුන්ව ගන්න මම ඕගොල්ලන්ට මේ කඩේම් පොත පෙන්නනවා. දැන් අපි බලමු මෙහි එක පත්තිරුවක සඳහන් වෙනවා. බලන්න යුදුන ගැන සඳහන් වෙනවා මෙන්න මේ පත්තිරුවේ මෙහෙම. මෙහි සඳහන් වෙන්නේ ඇත්තටම මේ රට ඇතුලේ තිබ්බ රාජධානි පිළිබඳව. දැන් කුරුණෑගලත් එක රාජධානියක් විදිහට සඳහන් කරන්නේ බලවිට රට, ඊට පස්සේ නවයොත්න රට, පස්යොත්න රට. මේ විදිහට රටවල් විශාල ප්‍රමාණයක් මේ රට ඇතුලේ තිබිලා තියෙනවා. මේ බොහොම මෑතක් වෙනකම්ම මේ බටහිර විදේශීය ජාතිකයින් මේ රට පාලනය කරන්න පෙර බොහොම මෑත කාලයක් වෙනකම්ම මේව තිබිලා තියෙනවා. එතකොට මීට එහා තවත් රාජධානි මේ රට ඇතුලේ තිබ්බ තවත් බෙදීම්
රාජානුක්‍රම තිබ්බ විදිය පිළිබඳව සඳහන් වෙනවා. හොඳයි. දැන් බලන්න පැහැදිලිව මේ පත්තිරුවේ තියෙන්නේ පුලුලින් දෙකොණ දෙයදුන් වටෙන් සූවිසි ගව්වක් ඇතුළත පිහිටි රට තමයි බලවිට කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට බලන්න බලවිට දෙකොණ පළලින් දෙයදුන් කියලා තියෙන්නේ. ඒ කියන්නේ යදුන් දෙකක් දුර ප්‍රමාණයක තමයි මේ රාජධානිය පිහිටලා තියෙන්නේ. එතකොට ඕගලන්ට මතකද අර සඳහන් කරනවා මේ පුස්කොළ පොතේ පූර්ව විදේහයට 500ක් දිවයින්, උත්තර කුරුදීපයට 500ක් දිවයින්, අපරගෝයානයට 500ක් දිවයින්, ජම්බුද්දීපයට 500ක් දිවයින් කොදෙව් කියලා සඳහන් කරනකොට යථාර්ථ වැඩසටහන් වලින් ඕගලන්ට බොහොම පැහැදිලිව අපි පෙන්නලා තියෙනවා එක රටකින් තවත් රටකට යනකොට මේ කඳුහෙල් වලින් නැගලා බහැලා ගිහිල්ලා තොටුපළවල් වලින් එතර වෙලා ගංගා ඇලදොළවල් වලින් එතර වෙලා තමයි මේ මහා මාර්ග ඉදිවෙන්න කලින් මේ රට ඇතුලේ රටවල් තිබිලා තියෙන්නේ. ඉතින් ඒ රටේ මිනිසුන්ගේ රාජ්‍ය පාලන ක්‍රමය සීමා වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒව බොහොම පැහැදිලිව අපේ මුතුන් මිත්තන් මේවා ලියලා තබලා තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ වර්තමානයේ ඉන්න මිනිස්සු මේව වැරදියට තේරුම් ගැනීමත් ඒව වැරදියට අර්ථ කතන දීලා නැවත අලුත් පොත් ග්‍රන්ථාරූඪ කිරීමත් හේතු කොටගෙන තමයි මේ අපේ සිව්හෙළය පිළිබඳව අදහස සිව්හෙළය පිළිබඳ නිවැරදි දැක්ම අපිට ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ. හොඳයි. දැන් මම විශේෂයෙන්ම මේක සඳහන් කරනවා ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ සහ ඒ සියලු සිදුවීම් මාලාව සිදුවුණු රට අපේ රට කියලා මේ රට ඇතුලේ කියලා කියන මේ සිදු මේව පිළිගන්න පිරිසට මම කියනවා නැවත ඔබත් මේ කරුණු සොයලා බලන්න. මොකද මේ පූජාවලිය සඳහන් වෙන බුදුවරු නූපදින රටවල් කියලා සඳහන් වෙලා තියෙන්නේ මේ මැදින් පටන් අරගෙන ගංගා හතර පටන් අරගෙන මේ සිව්හෙළය ආරම්භ වෙලා මේ සිව්හෙළයේ දිශා මේ මහා දීප හතරක් ගැන කතා කරන ඒ මහා දීප වලින් පිට නෙමෙයි මේ පත්‍යන්ත දේශ කියලා සඳහන් කරලා කරන්නේ මේ පත්‍යන්ත දේශ පත්‍යන්ත දීප බුදුවරු නූපදින දීප කියලා සඳහන් කරන්නේ ඇත්තටම මේ සිව්හෙළය තුලම තියෙන දඹදිවෙන් පිටත තියෙන දීප පිළිබඳව තමයි සඳහන් කරන්නේ. අපි ඒව පිළිබඳව මේ කරුණෙන් පස්සේ මම ඕගොල්ලන්ට බොහොම පැහැදිලිව පෙන්නනවා. හොඳයි. දැන් මේ පත්තරුවේ පේනවා යොදුන් දෙකක් වටින් තමයි දෙකොණ දෙයොදුන් වටින් සූවිසි ගව්වක් ඇතුළත තමයි මේ බලවිට රට පිහිටලා තියෙන්නේ. ඔන්න බලන්න දැන් බලවිට රට තියෙන්නේ යොදුන් දෙකයි. ඊළඟට මම ඕගොල්ලන්ට පෙන්නන මේ පත්තරුව දිස බලන්න. මේ පුරාණ පොස්කොළ පොත සඳහන් කරනවා කිරිමඩ රට පිළිබඳව. මේ කිරිමඩ රට පිළිබඳව කඩේම් පොතේ වාර්තා වෙන්නේ 12 යොදුනකින් වට වෙලා තමයි මේ කිරිමඩ රට තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට මේ පත්තරුවේ පැහැදිලිව පේනවා 12 යොදුනක් තියෙනවා කිරිමඩ රටට. එතකොට දැන් බලන්න මේක කියනකොටම ඕගොල්ලන්ට අදහසක් වෙන්න ඕන මේක කිරිමඩ රට ඇවිල්ලා 12 යොදුනක් නම් මේක එක රාජ්‍යයක් නම් බලන්න 900ක් යොදුන් වට වෙලා තියෙන මැද්ද මණ්ඩලය කොයි වගේ වෙන්න ඕනේද? එතකොට එතන සඳහන් වෙලා තියෙන අර කියපු සොළොස් මහ ජනපද වලින් සඳහන් වෙලා තියෙන මගධය අංගයේ යොදුන් 300ක් නම් ඒක කොයි වගේ වෙන්න ඕනේද? මෙතනම 12 යොදුන් තමයි මේ කිරිමඩ රට සඳහන් වෙන්නේ. එතකොට 700ක් යොදුන් මේ උතුරු ඉන්දියාව ඉදන් මේ අපේ කියන කැලණිදාගබට තියෙන දුර ප්‍රමාණයද නැහැ. එතකොට බොහොම පැහැදිලිව මේ ලියලා තියෙන එක පුස්කොළ පොතකවත් වැරද්දක් නැහැ. මේවා සියල්ලම හරි. එතකොට මේ ලියලා තියෙන පූජාවලි මහා වංශ මේවා සියල්ලම හරි. ප්‍රශ්නේ තියෙන්නේ මේවා තේරුම් අරගෙන තියෙන පසු කාලීන මිනිස්සු තේරුම් අරන් තියෙන විදිය සහ ඒවා විදේශීය ජාතිකයන් විශේෂයෙන්ම ඊට පස්සේ බටහිර ජාතීන්ගේ කාලේ සහ මේ අපේ හුඟක් මොකද යුද ගැටුම් ඇති වෙලා තියෙනවා මේ රටේ හුඟක් රාජධානි මිනිස්සුන්ගෙන් තොරව හුඟ කාලයක් පැවතිලා තියෙනවා. දැන් අපි ගත්තොත් පොළොන්නරු පැත්ත ඊට පස්සේ මේ අනුරාධපුරයේ පැත්ත මේවාගේ මිනිස්සු අදටත් ගම්මාන වලට ගිහාම මහා වැව් තියෙනවා කැලෑවල් ඇතුළේ. හැබැයි මිනිස්සු නැහැ. මහා කුඹුරු වෙල්ලෑයවල් කැලෑවල් නටබුන් අතීත ගොඩනැගිලි හුඟක් අපිට හම් වෙනවා. හැබැයි ඒ වගේ මිනිස්සු ඉන්නේ පවුල් 5යි 6යි 10යි ওই විදිහට තමයි අදටත් ඉන්නේ. එතකොට හුඟක් දේවල් විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. හොඳයි. දැන් මේ කතාවේදී මම ඕගොල්ලන්ට පැහැදිලිව පෙන්නන්නම් ඔන්න ඊළඟ පත්තරුව අපි බලමු. කිරිමඩ රට. එතකොට පැහැදිලිව තේරුම් ගන්න යොදුන් 12ක් තමයි මේ කිරිමඩ රටේ තියෙන්නේ. ඊට පස්සේ මම තවත් එකක් පෙන්නන්නම්. මේ බලන්න මේ කඩේම් පොතේම තවත් පත්තරුවක්. මෙහි සඳහන් වෙනවා නවයොත්න කියන රට. ඉතින් බලන්න යොදුනෙම්ම තමයි ගමේ නමත් හඳුන්වලා තියෙන්නේ නවයොත්න නම් රට. දිගින් සරසෙන් නව යොදුන්. ඒ කියන්නේ උසින් පළලින් මේක යොදුන් නමයක් තමයි තියෙන්නේ. එතකොට මේ තාම කතා කරේ රටවල් දෙකක් විතරයි.
එතකොට මේ රටෙත් යොදුන් 9ක් තියෙනවා උඩින් පළලින් යොදුන් 9යි ඊට පස්සේ පස් යොදුන් රට කියලා රටක් තියෙනවා මේ පස් යොදුන් රටත් යොදුන් 5ක් තමයි උසින් පළලින් තියෙන්නේ ඊට පස්සේ ඊළඟ එක බලමු මේ තියෙන ඊළඟ පත්තිරුව මෙහි සඳහන් වෙනවා පිහිටි පිටිගම් රට පිටිගම් රට මූදෙන් පළල සත්ගව්වක් වූ තැන දැන් මම මෙතනත් ඕගලන්ට විශේෂ කරුණක් සඳහන් කරනවා මේ මූද කියලා තියෙන දැන් මේ පිටිගම් රට කියන එක මේවා මේ මූද කියලා සඳහන් වෙන්නේ හුඟක් දැන් මේ කඩේම් පොත් කියගෙන යනකොට මට මූද කියලා සඳහන් වෙලා තියෙන ස්ථාන 100ක් 200ක් විතර හම් වෙලා තිනවා මූදෙන් මූදෙන් වට වෙලා තිනවා මූදේ දැන් මෙච්චර දුර ප්‍රමාණයක් මේ කියන්නේ මේ අපි කියන සයුර නෙමෙයි මේ මහ සයුර නෙමෙයි මේ කොල්ලන්ගේ රට ඇතුලේ ගලාගෙන ගිය මහා ගංගා පද්ධතිය හඳුන්වලා තිනවා මූද කියලා දැන් ඒව හොඳටම පැහැදිලි වෙනවා මම ඉදිරියේදී පෙන්නන්නම් ඇත්තටම කඩේමේ සඳහන් කරලා තියෙන්නේ අපේ රට ඇතුලේ මැද හරිය ඒ කියන්නේ මුහුදක් ඒ කියන්නේ මහ සයුරක් ගෑවිලාවක්වත් නැහැ ඒ කොටසේ ඒ රාජධානී ඒ රට තියෙන ප්‍රදේශය හැබැයි ඒගොල්ලන්ගේ ඒ රට තුල ඒගොල්ලෝ මුහුදක් ගැන කතා කරනවා මුහුදෙන් ගමන් කරා කියලා සඳහන් කරනවා මුහුදෙන් ගමන් ගියා කියලා සඳහන් කරනවා මුහුදේ තොටුපළවල් නැව් ගියා කියලා සඳහන් කරනවා මේ වෙලෙහෙලදාම් බඩු බාහිරාදිය තව රටකට ගෙනිච්චයි කියලා සඳහන් කරනවා ඒ සඳහන් කරන්නේ ඒගොල්ලන්ගේ රට මැදින් හෝ එතනින් ගලාගෙන ගිය විශාල ගංගාව පිළිබඳව අද අපි නදිය දැන් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ මහා නදී කියලා. මහා නදී අපි අද විවහාරයෙන් ගංගාව කියනවා. ඊට පස්සේ ඔයවල් කියලා කියනවා. ඇලදොලවල් මේව ගැන සඳහන් කරනවා. හැබැයි මූද කියලා මේ මිනිස්සු ඒ කාලේදී සඳහන් කරලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට ගලාගෙන යන මහා ජලකඳ ඒගොල්ලන්ට ඒක මහා සම්පතක්. ඒක තමයි ඒගොල්ලෝ මූද කියලා ඒගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ මහා සයුර නෙමේ මේ සඳහන් කරන්නේ. හොඳයි ඒ ගැනත් අපි ඉදිරියේදී බොහොම විස්තරාත්මකව කතා කරමු දැන් මෙතන සඳහන් කරනවා පිටිගම් රට මූදෙන් පළල සත්ගව්වක් තැන දිගෙන් යොදුනක් මූදට ගිලුණු බව සඳහන් වෙනවා කියලා සඳහන් කරනවා එතකොට ඒ කියන්නේ ඒ රටේ මේ ගංගාවට අයිති වෙලා තියෙන ප්‍රමාණය පිළිබඳව සඳහන් වෙනවා ඊට පස්සේ අපි ඊළඟ එක සඳහන් කරමු විශේෂයෙන්ම මම මෙතනදී සඳහන් කරන එක රටක් තමයි කුරුණෑගල රට දැන් අපිට බොහොම පැහැදිලිව අදත් මේ රටේ නමින් අපි හඳුන්වන්නේ කුරුණෑගල රට කියලා. එතකොට මේක මේ කඩේම් පොතේ සඳහන් වෙන්නේ මේ බලන්න පත්තිරුව සතර දිග ගල්පෝරු සතරක් තබා මැදි වූ රට දිග සය යොදුනක්. බලන්න යොදුන් 6ක් තමයි මේ කුරුණෑගල රටේ තියෙන්නේ සහ පළල සිව් යොදුනක්ද වටින් 24 ගව්වක් හා දනව් 4ක්ද ඇතුගල් ඇතුගල ආදාගල වානාගිරි පර්වතය කියලා මෙහි සඳහන් වෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා කුරුණෑගල ඇතුගල තියෙනවා ආදාගල තියෙනවා වානගිරි පර්වතය කියලා තියෙනවා. එතකොට මේ හොඳට පැහැදිලිවම අවබෝධයක් ගන්න පුළුවන් ඔන්න කුරුණෑගල රට යොදුන් 6ක් දිග යොදුන් 6යි පළල සිව් යොදුනක් කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ යොදුන් 6ක පොඩි ප්‍රමාණයක් තමයි මේ කුරුණෑගල රට සඳහන් වෙලා තියෙන්නේ. දැන් මේ විදිහට බැලුවාම තව මෙහි විශේෂම දෙයක් තියෙනවා මේ කුරුණෑගල රාජධානියේ ආරම්භය ගැන සඳහන් වෙනවා මේ පත්තිරුවේ. ඒක සඳහන් වෙන්නේ කුරු රටෙන් නාපු මිනිසුන්ගෙන් තමයි කුරුණෑගල ජනාවාස වෙනවා කියලා සඳහන් කරන්නේ. දැන් ඕගලන්ට මතකද මෙහි සඳහන් වෙනවා මේ පූජාවලිය පොතේ මැද්ද මණ්ඩලයේ තියෙන නూరుවල් 35 මහනුවරෙන් එක නුවරක් තමයි කුරු රට. දැන් බලන්නකෝ කුරු රට කියන්නේ එක රටක්. එතකොට කුරු රටෙන් ආපු මිනිස්සුන්ගෙන් තමයි කුරුණෑගල ජනාවාස වුණේ කියලා පැහැදිලිව සඳහන් වෙනවා මේ පොතේ. එතකොට දැන් බලන්න ඔන්න මම නැවතත් ඕගලන්ට මතක් කරනවා සොළොස් මහ ජනපදවල තියෙන මගධ අංග කියන මේ රාජධානි දෙකේ එකතුව යොදුන් 300ක් විතර වෙන්නේ. එතකොට දැන් මගධ රාජධානියේ තිබ්බ රජගහ නුවර ගංගා නම් ගඟේ ඉඳන් පහළට යොදුන් පහක් දුරාවට පස්සේ තමයි මගධ රාජධානියේ ප්‍රධානම මගධ රාජධානියේ අගනුවර වෙච්ච රජගහ නුවර පිහිටලා තියෙන යොදුන් පහක දුරකින්. එතකොට මේ කුරුණෑගල රට යොදුන් 6යි දිග පළල යොදුන් 5යි කියලා සඳහන් කරනවා. එතකොට මේ විදිහට බැලුවාම අපේ රට ගැන බොහොම පැහැදිලි චිත්‍රයක් විශේෂයෙන්ම දඹදිවත් මැද්ද මණ්ඩලයත් සියුමහා මහා දීප පිළිබඳවත් ඒ මහා දීප තුල තිබුණු අනෙකුත් බුදුවරු නූපදින ප්‍රත්‍යන්ත දේශ පිළිබඳවත් අපිට තේරුම් ගන්න පුළුවන්. හොඳයි ඕගොල්ලන්ගේ මේ වැඩසටහන ටිකක් දිග වුණත් ඕගොල්ලන්ගේ තේරුම් ගැනීම සඳහා මම ප්‍රත්‍යන්ත දේශ පිළිබඳවත් මෙතනදිම කතා කරනවා. අපි බලමු මොනවද මේ ප්‍රත්‍යන්ත දේශ කියලා.
හොඳයි දැන් අපි බලමු මේ සිව්හෙලේ මේ සිව්හෙල දීපේ නැත්නම් අපි කිව්වොත් මේ මහා දීපේ මහා දීප හතරේ පිහිටීම අපි බොහොම හොඳට තේරුම් ගන්න ඕනේ දමදිවට සොලොස් මහ ජනපදත් අයිති වෙනවා මැද්ද මණ්ඩලයත් අයිති වෙනවා මැද්ද මණ්ඩලයේ නාභි මණ්ඩලයක් උණු බෝධි මණ්ඩලය පිළිබඳව ඕගොල්ලන්ට ඉදිරියේදී මම පුස්කොළ පොත්පත් දමදිව විස්තරය මේ දමදිව විස්තරය සඳහන් කරලා තියෙනවා අපේ රටේ මිනිස්සු දමදිව විස්තරය තවත් පුස්කොළ පොත්පත් රාශියක් එකම ඕගොල්ලන්ට තොරතුරු ඉදිරිපත් කරනවා එතකොට බෝධි මණ්ඩලයට වටේ තමයි මේ දීප පන්තිස් මහනුවර පිහිටලා තියෙන්නේ පන්තිස් මහනුවරටත් සොලොස් මහ ජනපදයේ යම් යම් දේවල් එකතු වෙලා තියෙනවා හැබැයි සොලොස් මහ ජනපදයට තව කොටස් තියෙනවා මොකද ජම්බුද්දීපය ගැන කතා කරනකොට මැද්ද මණ්ඩලයේත් එක්ක මේ ජම්බුද්දීපයට එනවා මැද්ද මණ්ඩලයේ සඳහන් කරනවා මාලේට ගියා කියලා සඳහන් කරනවා යොදුන් 3000ක් එතකොට ඒ 3000 තුන් ගුණයක් තව ප්‍රමාණයක තියෙනවා යොදුන් 900ක් තමයි මැද්ද මණ්ඩලයට අයිති වෙලා තියෙන්නේ එතකොට ඒ වගේ මැද්ද මණ්ඩලය වගේ අටගුණයක් තව උඩට මේ රට විහිදෙන්න ඕනේ අපේ සිව්හෙලේ මහා දීපය උත්තර කුරු මහා දීපය තව අටගුණයක් කරහා සමානව විහිදෙන්න ඕනේ එතකොට මෙහෙම විහිදෙනවා නම් කොහො මේ වගේ තිබ්බ රටවල් හොඳයි අපි දැන් බලමු මේ පූජාවලිය සඳහන් වෙලා තියෙනවා බුදුවරු නූපදින පත්‍යන්ත දීප කියලා මම එකින් එකට ඕගොල්ලන්ට ඒ දීප ටික කියවගෙන යන්නම් බංගාලය අරමණය වගු රටය කොට්කණය කඩ්ගු දේශය සින්දුය ඕහලය නේපාලය ගුර්ජය තිංගුරය දෙලුවරය වේගුය කර්ණාටය ලාටය පරලාටය තිමිර දේශය කාකය යවනය තුරංගය අඳුය මදුය කාම්බෝජය පුප්පොලය කුරුකය ජත්තිෂය කර්ණාබාරය වූඩය වල්ලූරය මලයුරය පණ්ඩූරය චීනය මහා චීනය කාශ්මීරය යෝනකය බර්බරය ශවරය වඩිගය වීරය කල්යාණය පූර්ණය චෝඩය පාණ්ඩය යනාදී මෙකී දේශ මධ්‍ය මණ්ඩලයෙන් පිටත වූ පත්‍යන්ත දේශ නම් වේ මේ දේශවල බුද්ධාදීහු නූපදින්නා හුය කියලා සඳහන් වෙනවා හොඳයි දැන් මේ නම් ටික ඕගොල්ලන්ට ඇහෙනකොට හිතෙයි දැන් මෙතන සඳහන් වෙනවානේ මේ චීනය මහා චීනය එහෙනම් මේව මොනවද මේ කියලා එතකොට මේ සඳහන් කරන්නේ මේ සිව්හෙල දීපේ මේ මහා දීපෙන් සතර මහා දීපෙන් පිටත නැත්තම් කෙලින්ම සරලව කිව්වොත් මේ මුහුදෙන් වට වෙලා තියෙන ගොඩ බිමෙන් පිටත තියෙන දේශ පිළිබඳව නෙමෙයි හේතුව මම ඕගොල්ලන්ට සඳහන් කරන්නම් මේ බලන්න පූජාවලිය මෙහෙම චීනය මහා චීනය කියලා සඳහන් කරාට රාජාවලි පුස්කොළ පොතේ සඳහන් වෙන්නේ ජින කියලා ජින දේශය ඊට පස්සේ මහා ජින දේශය ඊට පස්සේ මේකේ නේපාලය කියන එක නොරපාල් රට කියලා සඳහන් වෙන්නේ ඊට පස්සේ තිංගුරේ කියන එක තිංගුරු රට කියලා සඳහන් වෙන්නේ ඊට පස්සේ සින්දු කියන එක සින්දුර දේශය කියලා සඳහන් වෙන්නේ ඊට පස්සේ කඩ්ගු දේශය කියන එක කත්නාඩි රට කියලා සඳහන් වෙන්නේ කන්නාඩි රට නැත්නම් කත්නාඩි රට කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට කත්නාඩි රට කියලා කියන්නේ කොහෙද? දැන් මේව හොයලා බලන්න ඕනේ අපි. ඊට පස්සේ මේ අරමණය කියලා කියන්නේ කොහෙද? අරමණය කියන එක අරමණ රට කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ බංගාලය කියන එක අපිට හිතෙන්න පුළුවන් මේ බංගලාදේශයද කියලා නෑ. මේකේ තියෙන්නේ බංගාල දේශය කියලා. බැලුවම බංගාල දේශය කියලා මේ වගේ තියෙන්නේ. එතකොට දැන් අපි කියනවා විශේෂයෙන්ම අපි ගමු චීන දේශය කියලා මේකේ සඳහන් වෙලා තියෙනවා මේක ජින කියන්නේ. එතකොට මේ මහා ජින කියන්නේ මේ මහා ජෛන දේශයද? මොකද ජෛන දහමත් පිළිබඳව ජෛන ප්‍රතිමා ඒවා විශාල ප්‍රමාණයක් මේ රට තුල තියෙනවා. මේ රටේ නම් බුද්ධ දේශය තිබ්බේ කෝ ඒ තිබ්බ ආධ්‍යාත්මික ශක්තියෙන් ඉහළව හිටපු ඒ භාවනා යෝගීව හිටපු ඒ මිනිස්සුන්ගේ දීපකෝ ඒ දීප සියල්ලම මේ සිව් මහතලයට මේ සිව් මහා දීපවලට ඇතුළත් වෙලා තියෙනවා. එහෙනම් අර දඹදිවෙන් ජම්බුද්දීපෙන් පරිබාහිර කොටස තුල මේවා විශාල වශයෙන් මේ දීප ටික තියෙනවා. අපි ඒවා එකෙන් එකට ඉදිරියේදී අපි සොයා බලනවා මේ පුස්කොළ පොත වැඩසටහනෙන්. අපි ඉදිරියේදී බොහොම පැහැදිලිව මේ සොලොස් මහ ජනපද පිළිබඳව ඕගොල්ලන්ට තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම අපි මහා යතිවරයන්න් වහන්සේලා අතින් රචනා වුණු බුද්ධ චරිතය වැනි කෘතිවල ඒ වගේ සඳහන් වෙලා තියෙන ඒ දුර ප්‍රමාණවල් ඒවා අරගෙන අපි නැවත ස්වාමින් වහන්සේලාගෙන් විමසනවා. බොහොම කාරුණිකව විමසනවා මේ සඳහන් කරන්නේ අපේ මේ සිව්හෙල දීපයෙන් මහා දීපයෙන් පිටත රාජධානිද නැත්නම් ඉන්දියාවේවද නැත්නම් මේ රට ඇතුළේ අර පමණින් රටවල් තියෙනවා මගදේ ඉඳන්
පස් යදුන් තියෙන්නේ ඊට පස්සේ යදුන් 5යි යදුන් 10යි දුර තියෙන්නේ ඉතින් ඒ හා සමානව බලන්නකෝ මේ කඩේම් පොතේ තියෙනවා යදුන් 9යි පස් දුන් රට පස් යොත් රට නව යොත් රට මෙහෙම සඳහන් වෙනවා යදුන් 9යි එතකොට ඒ වගේ රටවල් විශාල ප්‍රමාණයක් 100 ගණනාවක් මේ රට ඇතුලේ තියෙනවා ඉතින් ඊට එහා තවත් රටවල් පමණෙක් පොත්වල ඊට වඩා විශාල වශයෙන් තියෙනවා ඉතින් මේව බලනකොට කඩේම් සහ අතීත කඩේම් සහ බොහොම මෑත කාලීන කඩේම් බලනකොට අපිට මේ රට බොහොම පැහැදිලිව මේ සිව්හෙළ දීපය මේ මැදින් පටන් ගන්න ඒ ගංගාවන් පටන් ගන්න ඒ විද්‍යාව ඒ දේවල් තමයි ප්‍රමුඛ වෙලා තියෙන අපේ රටේ සියලුම මේ රටේ තියෙන ශක්තියට. ඉතින් මොකද අපි කතා කරමු ඉදිරියේදී අපි මගුල් ලකුණු 108ක් ගැන කතා කරනවා මගුල් ලකුණු 108ක් කියවට මේකේ තියෙන මොනවද කියන එක ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි සිරිපාදයේ ගැන සමනල අඩවිය ගැන කතා කරනවා මේ සමනල කූට පර්වතය ගැන අපි කතා කරනවා එහි මගුල් ලකුණු 108ක් ගැන කතා කරනවා ඒක තුල 108 තුල සඳහන් වෙනවා ජම්බුද්දීපයේ පූර්ව විදේහයේ අපරගෝයානේ මේවා 108 මගුල් ලකුණු 108 තියෙනවා ඉතින් මේවා ලොකු මාතෘකා අපි මේ ඉතිහාසය ගැන කතා කරනකොට නැත්තම් මේවා බුදු පියාණන් වහන්සේගේ කකුලේ සිරිපතුල තිබ්බ මේ අපිට බලනකොට මේ සිරිපතුල තුල මේ 108ක් තිබ්බ කියන එක නෙමෙයි මේ සඳහන් කරලා තියෙන්නේ ඉතින් මේ 108 තියෙන ජම්බුද්දීපයේ පූර්ව විදේහයේ අපරගෝයානේ ගංගානම් ගංග මේවා 108 තුල තියෙනවා. එතකොට මොකක්ද මේ ඉතිහාසය? මේ වගේ ලොකු ගැඹුරු මාර්තුගා මේ ගැඹුරු කරුණු තියෙනවා අපි සියල්ල මේ යථාර්ථ වැඩසටහන් මාලාව මේ සිව්හෙළ වංශය වැඩසටහන් තුල පුස්කොළ පොත වැඩසටහන තුල අපි ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. හොඳයි දැන් ඕගොල්ලන්ට බොහොම පැහැදිලි වෙන්න ඇති ජින කියන දේශය සඳහන් වෙලා තියෙනවා මේ වංශ කතාවල මේ රාජාවලිය තුල මහා ජින දේශය ගැන සඳහන් වෙනවා ඒව කොහෙන්ද මේ මහා දීපේ සතර මහා දීපවල තියෙන්නේ මේවා අපි සොයා බැලිය යුතුයි හොඳයි ඊළඟ එක ඕගලන්ට පැහැදිලිම වෙන කොටසක් මම සඳහන් කරනවා බලන්න දැන් කවුරු හෝ කෙනෙක් කියනවනะ නෑ මේවා මේ මේ අවිල්ලා මේ මේ අපේ රට ඇතුලේ මේ පුංචි රටේ මේව ඔක්කොම තියෙන්න පුළුවන්ද කිව්වහම මේ පුංචි රට ඇතුලේ තමයි මේ රාජ්‍ය 100 ගණනක් ගැන මේ කඩේම් පොත්වල සඳහන් වෙන්නේ. සොළොස් මහා ජනපද අපි කිව්වහම සොළොස් මහා ජනපද කියනකොට අපිට මහා ලොකු චිත්‍රයක් අපිට ගොඩනගන්න පුළුවන්. හැබැයි මගධ රාජධානියත් අංග රාජධානියත් එකතුව යොදුන් 300යි. කුරුණෑගල රටම සඳහන් කරනවා යොදුන් 6යි කියලා. ඊට පස්සේ පන්තිස් මහා නුවරක නුවරවල් 35ක එකතුව තියෙන්නේ යොදුන් 900යි. එතකොට යදුන් 700ක් දුර ජේතවනාරාමේ ඉඳන් කැලණිදාගබ තියනවා කියනවා. එතකොට මේ දඹදිව පැහැදිලිව කියනවා නම් දඹදිව මැදින් සිව්මහා ගංගා පැන නැගලා දීප හතරක් හැදෙනවා අර ගොම්මුකේන් අස්මුකේන් ඊට පස්සේ සිංහමුකේ නොහොම කියලා සඳහන් කරනකොට ඒවා ඒ ගංගා හතර බෙදීගෙන යන මේ සිව්හෙළ දීපෙන් පරිබාහිර කොටසක් ගැන අපේ මිනිස්සු සඳහන් කරලා නැහැ. මේ සඳහන් කරලා තියෙන්නේ මේ මහා දීප හතර පිළිබඳව. මගේ වැටහීම මම තේරුම් ගන්නද ඉතින් මීට අමතරව ඔබ වහන්සේලාට හෝ අපේ මේ ඓතිහාසික හොයන ආදරණීය අපේ ජනතාවගෙන් බොහොම කාරුණික කියලා මීට වඩා දෙයක් තියෙනවා නම් මට පැහැදිලි කරන්න මම බොහොම කාරුණිකව බොහොම සංයමයෙන් ඔබ වහන්සේලා ඔබතුමන්ලා කියන කරුණු බොහොම විමසනවා. ඒවත් ඔස්සේ තමයි තවත් මේ බොහෝ පිරිස් මේ රට ගැන හොයාගෙන යන මිනිස්සු මේ වාර්තා කරලා තියෙන කරුණුත් එක්ක තමයි දැන් මේ පොත් වගේ ගත්තාම මේවත් එක්ක තමයි මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ. හැබැයි මම මේ කරන අනාවරණය අපි මූලික කරගෙන මේ රට ගැන හිතුවොත් මම මේ පුස්කොළ පොත ආශ්‍රයෙන් මේ කරන අනාවරණයත් එක්ක ඔබ මූලික කරගෙන මේ සෙල්ලිපි ඊට පස්සේ අපේ රටේ විහිදලා තියෙන සෙල්ලිපි මේ අපේ රටේ විහිදලා තියෙන මේ ජනප්‍රවාද මේ රටේ තියෙන සිරිත් විරිත් චාරිත්‍ර ඊට පස්සේ නුවර විශේෂයෙන්ම මේ දේවල් බැලුවාම අපිට මේ රට බුදුන්ගේ දීපය සිව්හෙළ දීපය මේව ගැන හොඳ සත්‍ය තොරතුරු ටිකක් අපිට නැවත මතු කරලා යටපත් වෙලා තියෙන දේවල් මතු කරලා ගන්න පුළුවන් වෙයි ඒකින්ද මේක මූලික කරගෙන දැන් අපි සුදු ජාතිකයන් රචනා කරපු පොතපත ඒ සුදු ජාතිකයන් කරපු ඉදිරිපත් කිරීම බටහිර ජාතිකයන්ගේ කාලේ මේ රට පාලනය කරන අපි ඒව මූලික කරගෙන අපි මේ ඉතිහාසය ගැන හිතුවා. හැබැයි ඔබ මේ අපේ රට ඒගොල්ලෝ ලියලා තියෙනත් ඒගොල්ලෝ මූලික කර දැන් කණින් හැම්වැනි පිරිස් මූලික කරගන්නේ අපේ රටේ මහා වංශය. ඔබ බලන්න කණින්හම්ගේ වාර්තා අරගෙන බලන්න අපේ රටේ මහා වංශය මූලික කරගන්නේ. ඒව ගැන අපි ඉදිරියේදී බොහොම පැහැදිලි වැඩසටහන් ඉදිරිපත් කරනවා. එතකොට ඒව මෙතෙක් කාලයක් අපි විශ්වාස කරගෙන අපේ රට ගැන හිතුවා නම් අපේ රටේ රචනා කරපු අපේ මුතුන් මිත්තන් අතින් ලියවුණු මේ පුස්කොළ පොත්පත් සහ මේ වටිනා පූජාවලිය මහා වංශය වැනි මේව නැවත මේ කියන
කාරණාවොස්සේ මම මේ මතු කරපු මේ අනාවරණය ඔස්සේ නැවත හොයලා බැලුවොත් මේ සිව්හල දීපේ නැවත මතු කරන්න ඉතිහාස කතාවක් ලොකුවට නැහැ මොකද සියල්ල පැහැදිලිව මේ පොත්පත්වල රචනා වෙලා තියෙනවා බොහොම පැහැදිලිව දහම ත්‍රිපිටකය තුල රචනා කරලා තියෙනවා මේ මහා රහතුන් වහන්සේලා විසින් ඉතින් මම විශේෂයෙන් මෙල්ලනවා අපේ රට කියලා පිළිගන්නේ නැති මේ ඉතිහාස කතාව තියෙන ඒ වගේම අපේ රට කියලා පිළිගන්න බුද්ධ දීපය මේක කියලා පිළිගන්න විශාර පිරිසක් ඉන්නවා ඒ තුලත් එක එක කණ්ඩායම් ඉන්නවා එක එක අදහස් ටිකක් මතවාද අතින් වෙනස්කම් තියෙන මොකද මේ ඉතිහාස කතාව අපි නැවත මතු කර ගන්නකොට ඒක සාමාන්‍යයි කෙනෙක් එක් විදිහකට තේරුම් ගන්නකොට තව කෙනෙක් ඊට පරස්පරව තේරුම් ගන්න පුළුවන් ඒක තමයි ලෝක ස්වභාව දාම හැබැයි මම නැවත ඉල්ලනවා අපේ රට කියලා පිළිගන්න පිරිසකනොත් මොකද හුඟක් අය කියනවා මේ පූජාවලිය අරගෙන මේ බලන්නකෝ මේ නේපාලය මේ මේවා කියලා සඳහන් වෙලා තියෙන්නේ නේපාලයේ කියලා එහෙම සඳහන් වෙලා තියෙන්නේ මේ රටෙන් පිටත තියෙන දේශ කියලා. ඉතින් එහෙම කියලා රටෙන් පිටට දැම්මාම අර කවුරු හෝ කෙනෙක් ප්‍රශ්න කරනකොට අපේ රට පිළිබඳව බොහොම උගත් වියත් පිරිසක් මේක හොයලා බලනකොට ඒ මිනිස්සුන්ට මේ ගැටලු වෙනකොට ඒගොල්ලෝ අහන ඒවට අපි උත්තර ලබා දිය යුතුයි. එහෙමනම් කෝ මේ මධ්‍ය මණ්ඩලයේ යදුන් 900 නම් ඊට එහා තිබ්බා අර 7 ගුණයක් 8 ගුණයක් 10 ගුණයක් යනකොට ඒ වගේ කෝ තිබ්බ රටවල් ඒ වහනකොට ඒ වගේ මොනවද තිබ්බේ කියලා අහනකොට අපිට උත්තර දෙන්න බැයි නං ඊට පස්සේ අපි කියනවා නම් අපිම මේ බුදුන් ලංකාවේ කියන පිරිසම කට්ටිය කියනවා නම් මේ වගේ තියෙන්නේ මේ රටෙන් බැහැර කොටස් කියලා මම ඒක පිළිගන්නේ නැහැ මගේ ගවේෂණය තුල මට හම්බෙන්නේ මේ රට තුල අපේ රටගෙන සිව් අපේ රට කියන්නේ මේ ශ්‍රී ලංකාව නෙමෙයි මේ නම ඇත්තනම මේ අපේ මේ සිව්හෙල දීප ඇතුලේ තිබ්බ මොකද මහා දීප හතරකින් පිරීලා තිබ්බ ගංගා ප්‍රධාන ගංගා හතරක් ගලාගෙන යන මේ දීප හතර ගැන තමයි මේ සඳහන් කරලා තියෙන්නේ හොඳයි දැන් ඕගොල්ලන්ට මම පැහැදිලිව පෙන්නුවා මේ රටවල් කොහෙද තියෙන්නේ කියන එක මම ඕගොල්ලන්ට ගැටලුවක් ඇති වෙන තැන් දෙකක් තමයි මම මූලිකවම සඳහන් කරේ මේ චීන කියන කතාවත් එක්ක මේක ජින දේශය ජෛන දේශය මේ ජෛන ආගම තිබ්බ ඒ ප්‍රධාන රටක් ගැන කතා කරන්නේ මම තව එක කරුණක් ඉදිරිපත් කළා මේ වැඩසටහන අවසන් කරනවා මම දැන් පැහැදිලිව ඕගොල්ලන්ට කිව්වා මේ ප්‍රත්‍යන්ත දේශපිලිබඳව සඳහන් වෙලා තියෙනකොට මේවා මේ සිව්හෙල දීපේ මහා දීප හතරෙන් පරිබාහිරව තියෙන මේ මහා දීප හතරෙන් දඹදිවට පරිබාහිරව තියෙන බුදුවරු නූපදින දේශපිලිබඳව මම බොහොම පැහැදිලිව විග්‍රහ කරා ඒකෙන් බලන්න අරමණය කියලා රටක් තියෙනවා ප්‍රත්‍යන්ත දේශවල දැන් මම කිව්වේ බංගාලය අරමණය වගු රටේ කොහෙද එනම් මේ වගු රට මේ අපේ රටෙන් බැහැරව තියෙන ඒ කියන්නේ මේ අපි අද කියන ශ්‍රී ලංකාවෙන් බැහැරව තියෙන රටක්ද නෑ මේ සතර මහා දීප තුලම තිබ්බ රටවල් රටක් බව හඳුනා ගන්න මම ඕගොල්ලන්ට ප්‍රබල සාධකයක් ඉදිරිපත් කළා මේ වැඩසටහන අවසන් කරනවා මේ තියෙන්නේ මගේ අතේ දෙවනගල සෙල්ලිපිය දෙවනගල රොක් ඉන්ස්ක්‍රිප්ෂන් එතකොට මෙතන තියෙනවා අරමනාධිපති කියලා රජ කෙනෙක් ගැන සඳහන් කරනවා එහෙනම් මේ අරමන රට කොහෙ වෙන්න පුළුවන්ද කියලා ඕගොල්ලෝ හිතලා බලන්න මේ තියෙන්නේ දෙවනගල සෙල්ලිපියේ අරමනාධිපති කියලා මෙහි පැහැදිලිව සඳහන් වෙනවා මම ඕගොල්ලන්ට මේ සියල්ලම පෙන්වනවා හොඳයි දැන් මේ බොහොම කෙටියෙන් බොහොම සරලව ඕගොල්ලන්ට පැහැදිලි කරේ මේ එකින් එකට කරුණු පැහැදිලි කරනවා මම කිව්ව විදිහට සොළොස් මහ ජනපදවල තියෙන ජනපද දෙකක් අතර ඒ වගේ තියෙන සොළොස් මහ ජනපදවල ජනපදයක් ඇතුලේ තියෙන අගනුවරවල් පිළිබඳව ඒ වගේ තියෙන කඳුවැටි පිළිබඳව ගංගා පංචපහ නදී ගලාගෙන ගිහිල්ලා තියෙන දිසාවල් ඒ ගංගා ඇලදොල සීමා මායිම් වෙලා තියෙන කොදෙව් පිළිබඳව මේවා පිළිබඳව ඉදිරි පුස්කොළ පොත්පත් වැඩසටහනෙන් මම පැහැදිලි කරනවා. ඉතින් ඕගොල්ලන්ට මම මේ අනාවරණය කරපු මේ අත්තිවාරමේ ඉඳන් මේ පාදමේ ඉඳන් ඕගොල්ලෝ මේ ඉතිහාසය හොයාගෙන බැලුවොත් හොයාගෙන ගියොත් ඕගොල්ලන්ට කරුණු ගොඩාක් අනාවරණය කරගන්න පුළුවන් වෙයි. පොත්පත් තුලින් කරුණු ගොඩාක් ඕගොල්ලන්ට පෙරලා ගන්න පුළුවන් වෙයි. ඒ වරගෙන ඕගොල්ලෝ අධ්‍යයනය කරන වගේම මටත් එවන්න අපි සියලු දෙනාම. මොකද ඔබත් මමත් ඉපදුණු මේ මාතෘභූමියේ ඉතිහාසය අපි හොයලා බලනකොට බොහොම සුහදව අපි මේ කරුණු හෝමාරු කරගෙන අපේ රට ගැන නිවැරදි අදහසක් අවබෝධයක් අපි ලබා ගමු. මොකද මේ රටට එහා හැමෝම අපිට චෝදනා කරන්න පුළුවන් අපි රට විනාශ කරන්න හදනවා. ඊට පස්සේ මේ රටේ තියෙන අපි රටට කෙනෙහිලිකම් කරනවා මේ රටට විරුද්ධව කතා කරනවා මේ පොත්පත්වලට විරුද්ධව කතා කරනවා නෑ අපි තමයි මේ පොත්පත්වල වටිනාකම ගැන කතා කරන්නේ මොකද මේ පොත්පත් ලියපු අතීත මේ රටේ ඒ මුතුන් මිත්තන් ලියලා තියෙන දෙයට වටිනාකමක් දෙන්නයි මේ උත්සාහ කරන්නේ එතුමන්ලා සඳහන් කරලා තියෙන්නේ ඒ පුස්තක ලියනකොට මේ කොහෙවත් තියෙන චීනයවක්වත් ඊට පස්සේ කොහෙවත් තියෙන වෙනත් රටවල් නෙමේ මේ සිව්හෙල දීපය මේ අපේ මුදුන් මල් කඩ වෙලා අපි හඳුන්වන මේ අපේ මූලික තැන
ඒ බේස් එක ඒ සිව්මහා ගංගා පටන් අරගෙන තියෙන ඒවත් එක්ක බෙදිලා ගිය මේ සතර මහා දීප ගැනයි ඒකේ තිබ්බ අතුරු දීප ගැනයි මේ සඳහන් කරලා තියෙන එකින්ද මම බොහොම කාරුණිකව ඉල්ලනවා සීලු දිනාගෙම මේව ගැන සොයලා බලන්න ඔබට හම් වෙන කරුණු මට එවන්න අපේ යථාර්ථ WhatsApp අංකය මම ඔබට සඳහන් කරන්නම් 0746 735 76 yathartha.lk@gmail.com අපේ අපේ ඊමේල් විද්‍යුත් ලිපිනය ඉතින් මේවට ඔබගේ කරුණු වේවන්න අපි ඒ කරුණුත් එක්ක සසඳලා බලලා මොනවා හෝ අඩුපාඩු වෙනස්කම් වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඒවත් අපි සලකලා බලලා ඉදිරි පුස්කොළ පොත්පත් වැඩසටහන අපි කරනවා දැන් ඉදිරියේදී සොළොස් මහ ජනපද පිළිබඳව මම අර කියපු විදිහට ඒ වගේ දුර ප්‍රමාණවල ඒ සියල්ල ඉදිරි වැඩසටහන් වලින් අපි බොහොම පැහැදිලිව එකින් එක ටිකෙන් ටික අපි මේවා කතා කරගෙන යනවා හොඳයි එහෙනම් බොහොමත්ම ස්තුතියි යථාර්ථ පුස්කොළ පොත 8 වෙනි වැඩසටහනත් එක්ක මේ ආකාරයෙන් ඔබ එකතු වීම පිළිබඳව